මගේ පාපයක මම ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණාව මත තමයි ඔහුගේ අනාගතය රැඳිලා තියෙන්නේ. මේ ලෝකේ සාර්ථක වෙච්ච හැම මිනිස්සෙක්ම ඔහු කවදා හරි දවසක ජීවිතේ තමන්ගේම වැටීම තුලම නැගිටීමක් අත්දැකපු අය. තමන්ගේම අශුද්ධම දේවල් එක්ක ශුද්ධ වූ ගනුදෙනුවක් කරගත් අය. පාපය විසින් අපිව විනාශ කරනවා. පාපය සෑම විටම ස්වයං විනාශකාරී. self-destructive. ඒ නිසායි අපි ඒ ගැන අවදියෙන් සිටිය යුත්තේ. කවුද මේ පාපොච්චාරණයක් කරන්න ආසාවක් ආවහම මේ ඔළුව විනාශ කරන්නේ කවුද? සාතම්ම තමයි. මොකද පාපොච්චාරණය කියලා කියන එක සාතන්ට ගහන මරු පහරක්. ඔබ කරන පාපය එක පාපයක්. හැබැයි ඔබ නොකරන යහපතත් පාපයක්. වැරදි කිරීම පාපයක් වගේම හරිදේ නොකිරීමත් පාපයක්. පාපොච්චාරණය කියන්නේ ශුද්ධවන්තයෙක් වෙන්නට දෙවියන් වහන්සේ මහ පොළොවේ ඇරපු දොරක්. ජේසු පිහිටායි. පාපුච්චාරණය නැමති දේව ප්‍රසාද නිධානය, එහෙම නැත්නම් ඒ සක්‍රමේන්තුව සහ අපි අර මනෝවිද්‍යාත්මක උපදේශනය කියලා අදහස් කරන්නේ ඒ දෙක එකක්ද? එහෙම නැත්නම් උපදේශනය, කවුන්සිලින් කියන මේ යථාර්ථය අත්දැකීම පාපුච්චාරණය කියන දේව ප්‍රසාද නිධානයට විකල්පයක්ද, ආදේශයක්ද? මේ දෙක අතර ඇත්තටම වෙනසක් තියෙනවද? මේ දෙක අපි වෙන් කර හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම කිතුණු ජීවිතයක් අපට නඩත්තු කරගන්න පුළුවන්ද? කිතුණු අධ්‍යාත්මයක් පෝෂණය කරගන්න පුළුවන්ද? පාපුච්චාරණය කියන ඒ දේව ප්‍රසාද නිධානයෙන් මග පෙන්වීම ලබාගන්නේ නැතුව වැනි ප්‍රශ්න විශේෂයෙන් අද කාලයේ වර්තමානයේ ඉන්න තරුණ තරුණියන් අහන ප්‍රශ්න තමයි. ඒ වගේම තරුණ තරුණියන් තුළ මේ ගැන, මේ දේව ප්‍රසාද නිධානය ගැන තියෙන සැක සංකාවන් ප්‍රශ්න කිරීම වැඩි ඒ ගැන තියෙන පැහැදීමට වඩා. ඒතර කොහොමද අපි මේ කාරණාවන් තෝරා බේරා ගන්නේ, විසඳා ගන්නේ, ලිහා ගන්නේ? එතකොට මේ සඳහා අපට මඟ පෙන්වීම, ආලෝකය ලබා දීමට අප සමග සිටිනවා ගරු ප්‍රසාද් හර්ෂන් පියතුමා. අපි එතුමාව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමති. ජේසුපීටයි පියතුමා. ජේසුපීටයි. දැන් මම සඳහන් කරා වගේ පාපුච්චාරණය කියන මේ මහා දේව ප්‍රසාද නිධානය අපි කොහොමද තේරුම් ගන්නේ? එහි වැදගත්කම කුමක්ද? මොකද පියතුමෙක් වශයෙන් ඔබතුමා පාපුච්චාරණය අහන කෙනෙක්, ඔබතුමා තමයි හොඳම කෙනා ගිහියෙකුට වඩා මේ ගැන අපේ ජනතාවට විග්‍රහයක් ලබා දීමට. පියතුමනි, මහාචාර්යතුමනි, ඔබතුමා දැන් මේ දැන් කියපු දෙයක් එක්කම අපි සාකච්ඡාව පටන් ගමු. ඔබතුමා කිව්වා මේ පාපුච්චාරණය කියන්නේ මොකද්ද කියලා අපිට කියා දෙන්න හොඳම කෙනා මේ පියතුමෙක්. මොකද ඔබතුමා පාපුච්චාරණය අහන කෙනෙක්, ඒ නිසා ඔබතුමාට මේ ගැන අපිට කියා දෙන්න පුළුවන් කියලා මං හිතන්නේ. ඒක තව පොඩ්ඩක් අපි එකතු කරගත්තොත් පාපුච්චාරණය අහන ස්වාමි කෙනෙක් විතරක් නෙමෙයි, පාපුච්චාරණය කරන ස්වාමි කෙනෙක් එන්න, එතන තමයි මං හිතන්නේ මේකේ තියෙන මේ රසය අත්දකින්න පුළුවන් වෙන්නේ. පාපුච්චාරණය ඇත්තටම ඔබතුමා හරි පියතුමෙකුට පාපුච්චාරණය ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හේතුව ඔහු පුටුවක් උඩ වාඩි වෙලා කුටියක් ඇතුලේ මිනිස්සුන්ගේ පාපුච්චාරණය අහන කෙනෙක් පමණක් නෙමෙයි, තවත් ස්වාමි කෙනෙක් ළඟට ගිහිල්ලා දන ගහලා තමන්ගේම පාපුච්චාරණය තව ස්වාමි කෙනෙක් ඉස්සරහ කරන ස්වාමි කෙනෙක්. එනිසා මේ දෙකම සිද්ධ වෙනවා. විටක පුටුවක ඉඳගෙන මිනිස්සුන්ගේ පාපයට ඇහුම්කන් දෙන, සහ තවත් විටක පුටුවක් ළඟ දන ගහගෙන
තවත් ස්වාමි කෙනෙක් ළඟ ඔහුගේ පාපය පාපොච්චාරණය කරන මේ දෙකම අත්දකින්න පුළුවන් ස්වාමි කෙනෙකුට. ඒ නිසා පාපොච්චාරණේ මේ පැතිකඩ දෙකම අත්දකින නිසා අපිට යමක් යම්කිසි සාධාරණයක් මේ ප්‍රසාද නිධානයට මේ සාකච්ඡාව කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඇත්තටම මම ඔබතුමාට බොහොම කෙටියෙන් මේ ගමන පටන් ගත්තොත් පාපොච්චාරණය කියලා කියන්නේ ගමනක්. ඒක මෙන්න මෙහෙමනේ මහාචාර්යතුමනි, මිනිස්සුන්ගේ ජීවිතය කාලකන්ණි වෙලා යන, මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙලා යන, මිනිස්සුන්ගේ හැම දෙයක්ම බලන් ඉන්නකොට කඩා වැටෙන මොහොත තමයි ඒ මිනිස්සයා පාපයකට වැටෙන මොහොත. එතකොට පාපයත් එක්ක කෙනෙක් ගනුදෙනු කරන්නේ කොහොමද? මගේ පාපයක මම ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණාව මත තමයි ඔහුගේ අනාගතය රැඳිලා තියෙන්නේ. දැන් මේ ශුද්ධ වූ පාපුච්චාරණය කියන සක්‍රමේන්තුව තුළ අපිට දෙවියන් වහන්සේම උන්වහන්සේගේ පුතා හරහා ලස්සන පරිසරයක් හදා දීලා තියෙනවා තමන්ගේ පාපය එක්ක ශුද්ධ වූ ගනුදෙනුවක් කරන්නට. ඒ ගනුදෙනුව කරන සිද්ධ වෙන මොහොත තැන තමයි පාපුච්චාරණ කියලා කියන්නේ. දැන් කෙනෙක් මගෙන් අහයි, පාපයත් එක්ක කොහොමද ශුද්ධ වූ ගනුදෙනුවක් කරන්නේ? පාපය කියන්නේ ජීවිතේ අශුද්ධම මොහොතක්, අශුද්ධම අත්දැකීමක්. අශුද්ධ දේවල් එක්ක ශුද්ධ වූ ගනුදෙනුවක් කරන්නේ කොහොමද කියන කාරණාව අපෙන් කෙනෙක් අහයි. හැබැයි ඒකට උත්තර අපිට හොයන්න හම්බෙන්නේ සාන්තුරුන්ගේම ජීවිතය තමයි. ඒව අපිට පොතක ලියලා දේශනාවක කියනවට වඩා ඒක මහා මිනිස්සුන්ගේ ජීවිත චරිත වලින් තමයි අපිට ඒකට උත්තර හොයන්න වෙන්නේ. මේ ලෝකේ සාර්ථක වෙච්ච හැම මිනිස්සෙක්ම ඔහු කවදා හරි දවසක ජීවිතේ තමන්ගේම වැටීම තුලම නැගිටීමක් අත්දකපු අය. තමන්ගේම අශුද්ධම දේවල් එක්ක ශුද්ධ වූ ගනුදෙනුවක් කරගත් අය. එනිසා මම හිතනවා මහාචාර්යතුමනි, පාපොච්චාරණය කියලා කියන්නේ එක ගමනක්. ඒ ගමනේ සිද්ධ වෙන්නේ මොකද්ද? පාපය සමග ශුද්ධ වූ ගනුදෙනුවක් කරමින් යන ගමනක් තමයි පාපොච්චාරණය අපි කෙටියෙන් හැඳින්වුවොත්. මම හිතන්නේ අර ඇත්තට පාපොච්චාරණේ සාරය හරය ලෞකික ජීවිතයටත් අවශ්‍යයි. දෛනික දැන් අපි ගමු උදාහරණයකින්. දැන් අපි හිතමුකෝ යම්කිසි ව්‍යාපාරයක කම්පැනි එකක එතන ඉන්න පුද්ගලයන්ගේ තියෙනවා යම්කිසි දුර්වලතාවයක්. අපි හිතමු ඒ පුද්ගලයන්ගේ බොහොම දුර්වලයි මේ වෙළඳාම මාකටිං සයිට් එක. එතන මොකද කරන්නේ මේ ආයතනයේ අය? ඔවුන්ට දේශනා පාඨමාලාවන් ඒ වගේම යම් යම් වැඩමුළු තියලා ඔවුන්ව සූදානම් කරනවා. මේ අපේ ආයතනයේ දුර්වල මොකක්ද? දුර්වල මේක හරියට මිනිස්සු අතරට ගෙන යෑම, මේ නිෂ්පාදනය, මාකටිං සයිට් එක. ඒතරේ දුර්වලතාවයට තමයි අවධානය දීලා ඔවුන් බලන්නේ ඒක හදාගන්න. එහෙම නැත්නම් අපි ගමුකෝ උදාහරණයකට පාපන්දු ක්‍රීඩකයෙක්. මේ පාපන්දු ක්‍රීඩකයා හරි දක්ෂයි. හැබැයි ඔහු අර අපි හිතමුකෝ ඔහු දකුණු කකුලෙන් බොහොම හොඳට පාපන්දුවට පහර දෙනවා. වම් කකුලෙන් පහර දෙන එක හරි දුර්වලයි. ඒතර සාමාන්‍යයෙන් ඔහුගේ පුහුණුකරුවන් කරන්නේ ඔහුට කියනවා හැමදාම ඔයා වම් කකුලෙනුත් පන්දුවට පහර දීලා ප්‍රැක්ටිස් කරන්න 500 වතාවක්. මොකද දකුණු කකුලෙන් පුහුණු කරන්න ඕනේ නැහැ. දකුණු කකුලෙන් ඉතාම හොඳට පන්දුවට පහර දෙනවා. ඔයා හැමදාම 500 වතාවක් වම් කකුලෙන් පහර දෙන්න. එහෙම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ යම්කිසි අපි කියමු පහරක් දුර්වලයි. ඒතර කියනවා ඒකම ප්‍රැක්ටිස් කරන්න. දැන් අපි කියමු අර තියෙන හුක් ෂොට් එක කියලා එකක්. ඒතර කියනවා ඔබ හැමදාම 500 වතාවක් ඒ විදිහට පහර දීලා පුරුදු වෙන්න. ඕක තමයි ඇත්තට එක්තරා විදිහක පාපුච්චාරණයේ හරය. ලෝකයේ මේ වාණිජ ලෝකයේ, ක්‍රීඩා ලෝකයේ හැමතැනම ඕක තමයි භාවිතා කරන්නේ. එතකොට අපි තුන් පුද්ගලයෙකුගේ අඩුපාඩු එයාට කරගන්නම අමාරු දේ තමයි, නිතරම වෙන අඩුව තමයි බොරු කියනවා.
ඕක තමයි එයාගේ අතින් වැඩියෙන්ම වෙන්නේ. පොඩි පොඩි බොරු කියන්නේ මහා පරිමාණයනේ. ඔහු ජීවත් වෙන්නේම සුළු සුළු බොරු කියලා. එහෙනම් ඔහු වැඩියෙන් අවධානය දෙන්න ඕන එතනට. ඒක තමයි හදාගන්න ඕන. හරියට අර වම් කකුලෙන් පන්දුවට පහර දීම දුර්වල නම් එතනටනේ අවධානය දෙන්න ඕන. ඒතර ඔහු මේ දුර්වලතාවයට අවධානය දීලා ඒක තමයි ඔහු හදාගන්න ඕන. එතකොට අපි දු මේ පාපුච්චාරණ ක්‍රියාවලියෙත් පියතුමා ඔහුට කියනවා යා මෙහෙම කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ක්‍රියාමාර්ගයක් ගන්න බොරු කියන එක වළක්ව ගන්න කියලා. එතකොට ඒ හරය නැතුව මේ ලෝකය දුවන්න බෑ අතර පියතුමනි. අර අර ඔබතුමාගේ ප්‍රවේශය වැදගත් වෙන්නේ නිකම් මේක මේ අපි කිතුණුවන් විතරක් කතෝලිකයන් විතරක් තමාගේ ආත්මය ගලව ගන්න කරන ඔවුන්ටම සීමා වුණු නිකන් අමුතු චාරිත්‍රයක් නෙවෙයි මේක. එක්තරා විදිහට කියන්න පුළුවන් ලෝකය දුවන්නේ මේ දේව ප්‍රසාද නිදහනේ හරය අනුව. දැන් අපේ අතින් අපි කාට හරි අපි දුම් බස් එක යනකොට කකුල පෑගුණොත් අපි කෙලින්ම කියනවා සෝරි කියලා. කියන්නේ අපි අවබෝධ කරගන්නවා මගේ අතින් ඕනකමින් නෙවෙයි අත් වැරද්දකින් හරි වුණා මේක මේක මම හදා ගන්න ඕන. මේක මම බාර ගන්න ඕන කියන එක. එහෙම නැත්නම් කාගෙන් හරි ණයක් අරගෙන අපිට දෙන්න ප්‍රමාද වුණා. අපි මාසේ අන්තිමට දෙනවා කිව්වා නමුත් බැරි වුණා. එතකොට අපි ඔහුට පැහැදිලි කරනවා මගේ අතින් වැරද්දක් වුණා මම දන්නවා මම පොරොන්දු වුණා නමුත් මට තව සතියක් දෙකක් දෙන්න. එතකොට ලෝකයේ ඇත්තට ඊටාම අශීලාචාර තැනක් වෙනවා. පාපුච්චාරණේ හරය විවිධ විදිහට අපි මේ ලෝකය තුල ප්‍රගුණ කරේ නැත්නම් පියතුමනි. ඇත්තටම මහාචාර්යතුමනි මම හිතන්නේ මේ නමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමේ අවුලක් තියෙනවා. මොකද විශේෂයෙන්ම කතෝලික නොවන අන්‍යාගමිකයින් මේ සක්‍රමේන්තුව වර්ධවා වටහා ගැනීමට ප්‍රධාන හේතුව තියෙන්නේ මේ නමේ තියෙන දුර්වලකම. මේක පාපුච්චාරණය, ඒ කියන්නේ පාපය උච්චාරණය කරන අපි කරපු පව් ටික ගිහිල්ලා කියලා එන තැනක්. එහෙම එකක් නෙමෙයි මෙතන. දැන් ඇත්තටම මේ පාපුච්චාරණය කියන වචනේ අපි පාවිච්චි කරන අඩුයි. මොකද ඒකෙන් හානියක් වෙනවා මේ මහා සක්‍රමේන්තුවට. ඇත්තටම මේකේ ඇත්ත නම තමයි සමගි සන්ධාන ගත වීමේ සක්‍රමේන්තුව නේ. සමගි සන්ධාන ගත වීමේ සක්‍රමන්ට් ඔෆ් reconciliation, you are reconciled ne. එතකොට මේ සමගි සන්ධාන ගත වෙනවා. ඒ කියන්නේ සම්බන්ධකමක් කැඩිච්ච සම්බන්ධකමක් සුවපත් කරගන්නවා. මේ ලෝකයේ පවතින්නේ මහාචාරතුමනේ සම්බන්ධකම් මතනේ නේ. ඇත්තටම ආගම කියන්නේ සම්බන්ධකමක් නේ. Religion is a relationship. එතකොට මේ ලෝකයේ ප්‍රධානම මේ ලෝකයේ පැවැත්මට බලපාන ප්‍රධාන සම්බන්ධතා හතරක් දැනට මේ විශේෂයෙන් හොයාගෙන තිනවා. ඔබතුමා දන්නවා ඇති මේ හතර. ඒ කියන්නේ මම, මගේ දෙවියන්, නැත්තම් මගේ ධර්මය සමග තියෙන සම්බන්ධකම, මම අනිත් මිනිස්සු එක්ක, මගේ බිරිඳ, මගේ ස්වාමිපුරුෂයා, මගේ දරුවෝ, මගේ අසල්වාසීන් මේ අයත් එක්ක තියෙන සම්බන්ධකම, මම සබහදහම ගහ කොළ සතා සිව්පාව ඇල දොළ මේ මහ පොළව මේ සබහදහමත් එක්ක මගේ තියෙන සම්බන්ධකම, සහ අන්තිම එක මම මාත් එක්ක තියෙන සම්බන්ධකම. එතකොට සම්බන්ධකම් හතරයි. I and my God, my religion, I and others, I and my nature, I with myself. එතකොට මේ සම්බන්ධකම් හතර හරි අපූර්වයි. මම මේ හතරට සම්බන්ධ වෙනවටත් වඩා අන්තර් සම්බන්ධකමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම දෙවියන්ට සම්බන්ධයි වගේම දෙවියන් මට සම්බන්ධයි, දෙවියන් අනිත් අයට සම්බන්ධයි, අනිත් අය සබහදහමට සම්බන්ධයි, සබහදහම මට සම්බන්ධයි. මේක ජාලයක්. මම මෙතන ඉන්නවා, අනිත් තුන් දෙනා එහෙම ඉන්නවා, එහෙම එකක් නෙමෙයි. අපි හතරම එක්කිනාට එක්කිනා සම්බන්ධ අන්තර් සම්බන්ධකමක් තියෙන්නේ. ඒකේ බරපතලකම තමයි මහාචාර්යතුමනි මේ එක සම්බන්ධයක් කැඩුනොත් අනිත් සම්බන්ධකම් හතරට තුනටම ඒක බලපානවා. කෙනෙක්ට කියන්න පුළුවන් මම දෙවියන් වහන්සේත් එක්ක මගේ සම්බන්ධය නියමයි, ආඥා කරන ඔක්කොම හොඳයි, මං අනිත්යත් එක්කත් හොඳටම සම්බන්ධයි.
හැබැයි මම සබහාදහමත් එක්ක එච්චර සම්බන්ධ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ. මොකද සබහාදහමත් එක්ක සම්බන්ධයක් නැති කෙනා සබහාදහමේ ගස් කපන කෙනෙක් නැත්තම් මේ සබහාදහම විනාශ කරන කෙනෙක් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නත් බෑ. අනිත් අයත් එක්ක සම්බන්ධකමක් තුවාල වෙනවා. එනිසා මේ සම්බන්ධකම් හතරේ තියෙන බලය තමයි එකක් තුවාල වුණොත් එකක් පළුදු වුණොත් එකක් කැඩුනොත් අනිත් හතරටම මේක බලපානවා. එතකොට මේ පාපුච්චාරණය අර අපි කියන එහෙම නැත්නම් සමගි සඳහන ගත වීමේ සක්‍රමේන්තුව ඇතුළට අපි ගිහිල්ලා මොනවද කරන්නේ? මේ සුද්ධ වූ කතා බහ කරන්නේ නේ. ඒක කෙනෙකුට කරන්න බලන්න මම තනියෙන් මට තනියම කරගන්න පුළුවන් මේක. මම මොකටද මේ තවත් පවුකාරයෙක් ළඟට යන්නේ? ස්වාමි කෙනෙක් කියන්නේ පවුකාරයෙක්. මම මොකටද පවුකාරයෙක් ළඟට ගිහිල්ලා මගේ පවු කියන්නේ නේ? ඒක එහෙම නෙමෙයි දකින්නට ඕනේ. ඇත්ත ස්වාමි කෙනෙක් කියන්නේ මිනිස්සෙක් හැට පවුකාරයෙක් තමයි. හැබැයි ඒ පවුකාරයාව දෙවියන් වහන්සේ යම් කිසි තැනකට තෝරගෙන තියෙනවා. උන්වහන්සේ නොපෙනෙන උන්වහන්සේව වෙනුවෙන් ඉඳගෙන ඉන්නට. ඒත් එක්කම එතන ගිහිල්ලා කරන කතා බහ අර ඔබතුමා කිව්වා ඒක කවුන්සලින් සෙෂන් එකක් නෙමෙයි කියලා. හැබැයි ශුද්ධාත්මයන්න් වහන්සේගේ අනුග්‍රහයෙන් එතනදී සිද්ධ වෙනවා ඒ එතන වාඩි වෙලා ඉන්න පීතුමා හරහා දෙවියන් වහන්සේ එතන දන ගහගෙන ඉන්න කෙනාට ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නනවා මේ සම්බන්ධකම් පළුදු වෙච්ච හැටි, එකක් කැඩුනම අනිත් ඒවට බලපාපු හැටි. එනිසා ඒ ඔක්කොම හදා ගන්නට නම් අර තැනට අත තියන්න ඕනේ කියන මාතෘකාව. ඒ නිසා මේ සමගි සඳහන ගත වීමේ ප්‍රසාද නිධානය කියලා කියන එක මම හිතන්නේ මේ සක්‍රමේන්තුවේට ලොකු සාධාරණයක් කරනවා මහාචාර්යතුමනි. ඒත් එක්කම මම අර මෙතන මාතෘකාවට ආපු හින්දා කියාගෙනම යන්නම්. ඇයි මේ ස්වාමි කෙනෙක් ළඟට යන්නේ කියලා? ස්වාමි කෙනෙක් ළඟට යන්නම ඕනේද? ස්වාමි කෙනෙක් ළඟට යන්නද මට බැරිද මගේ පාපය තනියම ගිහිල්ලා දෙවියන් වහන්සේට කියලා නිදහස් වෙන්න නේ? එතකොට එතන කරුණු කිහිපයක් තියෙන අපිට සාකච්ඡාවට ගන්න. එකක් තමයි දැන් ඔබ හිතන්නකෝ ඔබ වෛද්‍යවරයෙක් කියලා. දැන් වෛද්‍යවරයෙක් එයාට අසනීප වුණාම එයා වේදනාව කණේ ගහගෙන එයාගේම පපුවට එයාම මේක තියාගෙන එයාට බෙහෙත් දෙන්නේ නැහනේ. එයාම ස්කෑන් කරගන්න නේ. හැම වෛද්‍යවරයෙක්ම බෙහෙත් ගන්න අසනීප වුණාම තව වෛද්‍යවරයෙක් ගාවට යනවා. බාබර් එයාගේ කොණ්ඩේ කපා ගන්නෑ. බාබර් අනිත් ඔක්කොමලා කොණ්ඩේ කැපුවට බාබර්ගේ කොණ්ඩේ වැවුනොත් බාබර් ගිහිල්ලා තව බාබර් කෙනෙක් ළඟ වාඩි වෙනවා. ඒ වගේ අපි වරදවා තේරුම් ගන්නවා ස්වාමි කෙනෙක් කියලා කියන්නේ පුටුවක් උඩ ඉඳගෙන මිනිස්සුන්ගේ පාපයට ඇහුම්කන් දෙන කෙනෙක් පමණක් නෙමෙයි. ස්වාමි කෙනෙක් කියලා කියන්නේ පාපුච්චාරණය අහන කෙනෙක් පමණක් නෙමෙයි, පාපුච්චාරණයෙන් ගලාගෙන එන වරප්‍රසාදයෙන් ජීවත් වෙන කෙනෙක්. දැන් සඳුදාට මම දකිනවා සඳුදා කොළඹ බිෂප් හවුස් එකේ පුංචි පල්ලියේ මහාචාර්යතුමනි උදේ 9 ඉඳන් 12 වෙනකන් ස්වාමිලා දෙන්නෙක් ඉන්නවා. සඳුදා මම දකිනවා මගේ S2 හැම සඳුදාම ස්වාමිලා පාපුච්චාරණය ගිහිල්ලා කරනවා. මට මතකයි මගේ පළවෙනි ඥානකාන්තේ මම එදා තමයි දැක්කේ පළවෙනි වතාවට මම ස්වාමි කෙනෙක් වෙලා පළවෙනි ඥානකාන්තේ බ්‍රහස්පතින්දා ස්වාමිලා 54ක් හිටියා. ඒ 54 දෙනාම බ්‍රහස්පතින්දා හැන්දෑවේ පෝලිමේ ගිහිල්ලා ස්වාමිලා 4 දෙනෙක් ළඟ පාපුච්චාරණය කෙරුවා. ඊටත් එහා රෝමේ ඉන්නකොට අපි දැකපු දෙයක් තමයි හැම සිකුරාදාම අර කන්තල මැස්ස කියන ඒ පියතුමා දැන් උන්වහන්සේ කාදිනතුමෙක් වුණා. උන්වහන්සේ යනවා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පාපුච්චාරණය අහන්න හැම සිකුරාදාම නේ. ඒ නිසා ස්වාමි කෙනෙක් කියන්නේ පුටුවක් උඩට වෙලා මිනිස්සුන්ගේ පව් අහහහහ ඉන්න කෙනෙක් විතරක් නෙමෙයි, පාපුච්චාරණය දන ගහලා කරලා ඒකේ බලය දන ගහගෙන අත්දකින්න කෙනෙක්. එනිසා ඔහු ළඟට යනකොට වෙන ආලේපයක් ලැබෙනවා. ඒක අනිත් එක තමයි බයිබලීය පැත්තෙන් අපි දකිනවා පේදුරුතුමාට ජේසුස් වහන්සේ ඒ විශේෂ
වරප්‍රසාදය දුන්නා. ඔබ යමක් පොළවේ බඳිනවද එය ස්වර්ගයේද බඳිනු ලැබේ. ඔබ පොළවේ යමක් ලිහනවද ඒ ස්වර්ගයේ ලිහනු ලැබේ කියලා ඒ පව් සමාදීමේ බලය ජේසු ගෝලයන්ට දුන්නා. ඒක ජේසුස් වහන්සේ හැම ගෝලෙට්ටම දුන්නේ හැම ශ්‍රාවකේට්ටම දුන්නේ අපෝස්තුලවරුන්ට තමයි ඒක දුන්නේ. ඇත්තටම ජේසුස් වහන්සේව මරන්න එක ලොකු හේතුවක්නේ මහාචාර්යතුමනි ඕක. මේ මිනිහා කොහොමද මිනිස්සුන්ගේ පව් සමාදන්? ඒක දෙවියන් වහන්සේට ඉතරක් අයිති දෙයක්. ඒක යාවේ දෙවියන් වහන්සේට ඉතරයි පුළුවන්. මේ වඩුවගේ පුතා කොහොමද එහෙම කරන්නේ? ඒක එක ප්‍රධාන හේතුවක් මේ ජේසුව කුරුසෙල්ලලා මරන්න. ඒක එදා මිනිස්සුන්ට තේරුණෙත් නෑ, අද සමහරුන්ට තේරෙන්නෙත් නෑ. ඒ දෙවියන් වහන්සේ පව් සමාකිරීමේ බලය මේ දුන්වහන්සේගේ අපෝස්තුලවරුන්ට දුන්නායි කියලා කියන කාරණාව. තව ප්‍රායෝගික දෙයක් තියෙනවා මහාචාර්යතුමනි. සක්‍රමේන්තු අපේ හතක් තියෙනවනේ. සක්‍රමේන්තු හත බලන්නකො. මේ හතටම දිහා බැලුවොත් පොඩි කාව ක්‍රිස්තියානි කරගන්න අනේ ස්වාමි කෙනෙක්ව අනිවාර්යෙන් ඕනේ. ක්‍රිස්තියානි කරලා පොඩි කාව අතට දීලා ස්වාමිගේ ෆොටෝ එකකුත් ගහලා රාමු කරලා තියාගන්නවා. එතකොට පළවෙනි වරාවට ජේසු ලබනකොට එදාට ඒක මංගල්‍යයක් වගේනේ. ස්වාමිලා ඇවිල්ලා ලබන්න දීලා ඒව ෆොටෝ ගහලා ඊළඟට අභිවෘද්ධාලයේ ස්වාමි කෙනෙක් මදි තොරන් ගහලා බිෂොප් කෙනෙක් ලව්ව තමයි අභිවෘද්ධාලයේ ලබන්නේ. මගුල් පූජාව ආශිර්වාද කාර්යබන්දන ඒකට දන්න ස්වාමිලා ඔක්කොන්ට මෙන්න කියලා මල් පෝච්චි වගේ වටේ ස්වාමිලා තියලා දේශනා කරන්න ස්වාමි, සුවිශේෂී කියවන්න ස්වාමි, බන්දන්න ස්වාමි, පූජාව තියන්න ස්වාමි, දන්න ස්වාමිලා ඔක්කොන්ට මඩගන්න. ඊළඟට මරණාසන්න රෝගෙක් මැරෙන්න යනකොට වෙලාවක් කලාවක් නෑ, පාන්දර දෙකට හරි ගේට්ටුව කඩලා උළු ටික ගලවලා හරි ස්වාමිව කරේ තියන් යනවා. එතකොට මේ සක්‍රමේන්තු හතෙන් හයකටම ස්වාමිව කොහොම හරි ගේනවා. පාපුච්චාරණයට ආවහම අපිට එපා, අපි තනියෙන් කරගන්න. දැන් කවුද මේක වළක්වන්නේ? සාතන්නේ. ඒ කියන්නේ මහාචාර්යතුමනි, පාපුච්චාරණයට මිනිස්සුන්ව අරගෙන යන්නේ නැති, පාපුච්චාරණයෙන් මිනිස්සුන්ව වළක්වන කෙනා කවුද කියලා අපිට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා සාතන්. පියෝ ස්වාමී මේ පාපුච්චාරණය අහනකොට පාපුච්චාරණ කුටිය ගිනි ගන්න. එතකොට සුද්ධ වූ ජෝන් මේරිවියන් පීතුමා පාපුච්චාරණය අහන දවසට එයාට කලන්ත දාලා වැටෙනවා. එයාට මෙයා ඒ කියන්නේ මුළු ඇඟට පුදුම වේදනාවක් මිරිකලා අතහැරලා වගේ දැනෙනවා කියලා කියනවා. එහෙනම් කවුද මේ පාපුච්චාරණය වළක්වන්නේ? කවුද මේ පාපුච්චාරණයට එන මිනිස්සුන් හරවලා යවන්නේ? කවුද මේ පාපුච්චාරණයක් කරන්න ආසාවක් ආවහම මේ ඔළුව විනාශ කරන්නේ කවුද? සාතම්ම තමයි. මොකද පාපුච්චාරණය කියලා කියන එක සාතන්ට ගහන මරු පහරක්. අර පියෝ ස්වාමි ලස්සන්ට ලියලා තියෙනවා මහාචාර්යතුමනි උන්වහන්සේගේ පොතක, Every confession is an exorcism කියලා. Every confession is an exorcism. පාපුච්චාරණයක් කියන්නේ සාතන්ගේ බෙල්ල පාගන මොහොතක්. එනිසා එයා කැමති නෑ එයාගේ බෙල්ල පාගනවට. එනිසා එයා දන්න හැම දෙයක්ම කරනවා මිනිස්සුන්ව මේකෙන් ඈත් කරනවා. දැන් ඒ වගේම තව පොඩි කාරණාවක් මං හිතන්නේ ඉතා වැදගත් පැහැදිලි කර ගැනීම. බොහෝ අය හිතනවා දැන් අර මනෝවිද්‍යාත්මක උපදේශනය පාපුච්චාරණයට ආදේශයක් කියලා. එහෙම නැත්නම් ඒ දෙකම එක තමයි, එකම දේ වෙන්නේ. ඒකේ ඇත්තද පියතුමනි? ඒකේ මොකද්ද සම්බන්ධය? අපි කොහොමද මේ දෙක තේරුම් ගන්න ඕන? ඇත්තටම අපි පාපුච්චාරණයේදී පාපයත් එක්ක ලොකු සාකච්ඡාවක් කරන්නේ නැහැ. මොකද පාපයට අපි ඒ පාපය අරගෙන එන මිනිස්සයාට අපි ගොඩාක් ගරු කරනවා. ඒ මිනිස්සයා කඳුළු හංගගෙන ඉන්නේ, තුවාල වෙච්ච කෙනෙක්. එනිසා ඒ දැන් උදාහරණයකට ඇක්සිඩන්ට් වෝඩ් එකට ලෙඩෙක් ආවහම මහාචාර්යතුමනි කවදාවත්
කවදාවත් ලෙඩා ආපු ගමන් ඇක්සිඩන්ට් වෝඩ් එකෙන් ඒ ලෙඩාගෙන් විස්තර අනම්මනම් අහන්නේ නැහැ. ඉස්සල්ලාම කරන්නේ ලෙඩාට ඉස්සල්ලාම ට්‍රීට්මන්ට් එක දෙනවා. තට්ටක් ගාලා ලේ දීලා එක්ස්රේ අරගෙන ඒ වැඩේ කරනවා. ඊට පස්සේ ආව දානවා වාට්ටුවකට. වාට්ටුවට දාලා තමයි දිගු කාලීන සුව කිරීම පටන් ගන්න. මම දකින්නේ පාපොච්චාරණය කියන්නේ මොහොතේදී අපිට කියා දීලා තියෙනවා අයිඩියල්ම දේ තමයි කළ යුතුම දේ තමයි අර ජේසුස් වහන්සේ පෞකාර ස්ත්‍රියත් එක්ක කරපු ගනුදෙනු. ජේසුස් වහන්සේ මොහොතේ කිසිම වෙලාවක ඒ ගැහණිගෙන් අහන්න ප්‍රශ්න කෝටියක් උන්වහන්සේට තියෙන්න ඇති. ඇත්තද මේ මිනිස්සු කියන්නේ? පාපය කර කර ඉදිද හවුනේ. මොකද්ද කෙරුවේ? ඇයි ඔයාට එහෙම කරන්න හිතුනේ? පාපයත් එක්ක සාකච්ඡාවක් නැහැ. උන්වහන්සේ කියන්නේ ආය පව් කරන්න එපා. හැබැයි අපි දන්නවා බයිබලේ නොකියුවට ඔය ගැහැණිය ඊට පස්සේ ලොකු ගමනක් ජේසුත් එක්ක යනවා. ඒ ගමනේදී ඇය වාඩි වෙලා ඊට පස්සේ ජේසු ළඟට ගිහිල්ලා අහන්න ඇති ස්වාමිනේ මට මිනිස්සු මට පිරිමි ගොඩක් හම්බෙලා තියෙනවා. පිරිමි ගොඩකගේ ඇසුර මම ලබලා තියෙන ඔබ වහන්සේ වෙන පිරිමියෙක් මට මේකෙන් ගැලවෙන්න පාර කියා දෙන්න. ඒ වගේ ලොකු කතාබහක් ඊට පස්සේ යන්න ඇති. හැබැයි උන්වහන්සේ පැහැදිලිවම ඒ පෞකාර ස්ත්‍රියට ඒ මොහොතේ දුන්නේ සමාව පමණයි. ඒකම තමයි අත්තික්ක ගහ යටත් උනේ. අත්තික්ක ගහක් වුණාට ඔබට මට ජේසු දැක්කා සකේවුස්ට මේක අත්තික්ක ගහක් නෙමෙයි එල්ලුම් ගහක්. මේ මිනිහා පෞකාරයක්. හැබැයි මේ මිනිහාගේ සිතේ තිබුණ එක සිතුවිල්ලක්. උන්වහන්සේගේ වටේ හිටිය මහා සෙනගගේ ගෝසාවට නෙමෙයි උන්වහන්සේ අහුන්කන් දුන්නේ. අර අත්තික්ක ගහේ අතු අස්සේ හැංගිලා හිටපු සකේවුස්ගේ පපුවේ තිබිච්ච හෘද සාක්ෂියේ හඬටයි ඔහු සවන් දුන්නේ. ඇවිල්ලා අත්තික්ක ගහ ළඟට ඇවිල්ලා ලොකු දේශනාවක් දෙන්නේ නැහැ. එක දෙයයි කියන්නේ සකේවුස් යන් ගෙදර ගියේ. ගෙදර ගිහිල්ලා තමයි සාකච්ඡාව පටන් ගන්නවා. එනිසා මේක දෙකක් මේ කවුන්සලින් සහ කන්ෆෙෂන් කියන්නේ පැහැදිලිවම දෙකක්. මොකද එකක් පාපොච්චාරණේ දනගහන්න එන මිනිස්සයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා එක දෙයක්. මම පාපය හඳුනගෙන තියෙන්නේ කියන එක. එනිසා පාපොච්චාරණය කරන්න කලින් අපි ඇත්තටම යාළට දෙනවා කාල සීමාවක් හෘද සාක්ෂිය විමසන්නට. විශේෂයෙන් දසපනත දිහා බලාගෙන හෘද සාක්ෂිය විමසීමක් කරලා පාපය හඳුනගෙන හඳුනාගත්ත පාපය තමයි නිශ්චිත පාපය තමයි අරගෙන එන්නේ පාපොච්චාරණයට. ඔහු ඇවිල්ලා කෙලින්ම කතන්දර වටා දේවල් නෙමෙයි අපි සාමාන්‍යයෙන් කියන්නේ කෙලින්ම ඔබ පිළිගත්ත පාපය කියන්නේ මම ගබ්සාවක් කෙරුවා. මම කෙනෙකුට ගැහුවා. නිශ්චිත පාපය කියන්න කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඇත්තටම මහාචාර්යතුමනි ඒ එතනදී අපි ඔහුට දාන්න කරන්න සමාව පමණයි. හැබැයි ඊට පස්සේ ඔහුට හෝ ඇයට අවස්ථාව තියෙනවා පේතුමෙනි මට පුළුවන් ද ඔබ වහන්සේ හමු වෙලා මේ ගැන පොඩ්ඩක් සාකච්ඡාවක් උපදේශනයක් කරන්න. එහෙම නැත්නම් පේතුමකට පුළුවන් කියන්න පුතා දුව ඔබට අනිවාර්යයෙන්ම මේ පාපොච්චාරණයෙන් පස්සේ උපදේශනයක් අවශ්‍යයි. ඔබ මේ ප්‍රශ්න ගැන තව විග්‍රහයකට තව පොඩ්ඩක් නතර වෙලා ලොකු වෙලාවක් අරගෙන අපි සාකච්ඡාවකට යා යුතුයි. අන්න එවැනි තැනකට යොමු කරන්නට පාපොච්චාරණ වෙලාවේ ඕනතරම් පුළුවන්. නමුත් පාපොච්චාරණය තුල අපි කරන්නේ ඇත්තටම උපදේශනයක් නෙමෙයි මහාචාර්යතුමනි. ඒක සක්‍රමේන්තුවක් නිසා උපදේශණයෙන් එහාට ගිය වරප්‍රසාදයෙන් පිරිච්ච මොහොතක්. එතනදී හරි වටිනතාව එක දෙයක් තමයි මහාචාර්යතුමනි පාපය හඳුනා ගැනීම. සමහරු හිතනවා දැන් අර දෙවන ජෝන් පාවුළු පාප වහන්සේ කිව්වානේ මේ සියවසේ පාපය තමයි පාපයේ තියෙන පෞකාරකම නැති වෙලා කියලා. මිනිස්සු මේ පාපය ගණන් ගන්නෑනේ. කමක් නැහැ. අවුලක් නැහැ.
සුදුත් නෑ කළුත් නෑ ඒ එහෙම තැනකට ලෝකේ ඇවිල්ලා පාපයේ තියෙන පෞකාරකම නැති වෙලා ගිහලා ඒ නිසා පාපොච්චාරණය කරන්න ගොඩක් දෙනෙක් එන්නේ නැති වෙන්න හේතුවත් උල්කයි මිනිස්සු පාපයේ හැටියට හඳුනන්නේ දැන් පාපයේ තියෙනවා කොටස් දෙකක් ඔබතුමා දන්නවා ඒක sin of omission and sin of commission කියලා සමහර හොඳයි කියලා හිතන් ඉන්න මිනිස්සු පාපොච්චාරණයට එන්නේ නැහැ එයාලා කියන අපි මිනි මරන්නේ නැහැනේ ෆාද අපි ලොකු වැරදි කරන්නේ නැහැනේ කියලා ඇත්ත ඔබ කරන පාපය එක පාපයක් හැබැයි ඔබ නොකරන යහපතත් පාපයක් නේ වැරදි කිරීම පාපයක් වගේම හරි දේ නොකිරීමත් පාපයක් එනිසා වැරදි කරන කෙනෙක් විතරක් නෙමෙයි පෞකාරයක් වෙන්නේ හරි දෙයක් නොකරන කෙනෙකුත් පෞකාරයක් එනිසා මේ පාපය හඳුනා ගැනීම හරි වටිනවා මේ සක්‍රමෙන්තුවට ඇතුළු වෙන්න මාචාරතුමනි. ඔව්. ඒක වැදගත්. දැන් බොහෝ වෙලාවට අපිට වෙන දෙයක් තමයි අපි අපෙන් විය යුතු දේ, කළ යුතු දේ නොකර ඉන්නවා. නොකළ යුතු දේ කරනවා. මේ දේ නෙවෙයි අපි කළ යුත්තේ. එහෙම නැත්නම් මගේ වගකීම කොටසක් නෙවෙයි. නමුත් මම ඒ දේම තමයි කරන්නේ. එතකොට එතනදිත් අපි හරි පරිස්සම් වෙන්න ඕන. මොකද පාපය කියන දේ ඇත්තට හරි සංකීර්ණයි. අපි හිතනවා වගේ සරල දෙයක් නෙවෙයි. තව දෙයක් තියෙනවා සමහරක් වෙලාවට අපි තව කෙනෙකුගේ පාපයට හවුල් වෙලා තියෙනවා. අපි නෙවෙයි ඒ පාපය ඍජුව කරලා තින්නේ. නමුත් අපි ඒ පුද්ගලයාට හවුල් වෙලා තියෙනවා. එක්කෝ ධෛර්යයට පත් කරලා තියෙනවා. එක්කෝ ඌට අනුබල දීලා තියෙනවා. එක්කෝ ඔහුව පොළඹවලා තියෙනවා, උසිගන්වලා තියෙනවා. යනාදී වශයෙන් කතෝලික සභාව උගන්වනවා තව කෙනෙකුගේ පාපයට හවුල් විය හැකි ක්‍රමවේද නමයක් ගැන උගන්වනවා. ඒක නිසා මේ පාපය කියන්නේ නිකන් සරල ඔහේ දෙයක් නෙවෙයි. ඊට වඩා බරපතල දෙයක්. මොකද පාපය විසින් අපිව විනාශ කරනවා. පාපය සෑම විටම සොයං විනාශකාරී. self-destructive. ඒ නිසායි අපි ඒ ගැන අවදියෙන් සිටිය යුත්තේ. ඒ වගේම එතුමා සඳහන් කරා පාපුච්චාරණයත් උපදේශනයත් අතර වෙනස. එතනදී තව කාරණයක් මං හිතන්නේ වැදගත්. සමහර උපදේශනවලට යන්න පුළුවන් අවුරුදු ගණනාවක් යතුමෙනි. ඒක බරපතල තත්වයක් නම් ඒක දවසෙන් දෙකෙන් මේ උපදේශනය කරලා නිදහස් වෙන්න බෑ. යම් කාලයක් යන්න වෙනවා. පාපුච්චාරණය එහෙම දෙයක් නෙවෙයි. අපි එක පාපයක් ගැන අවුරුදු ගණනාවක් පාපුච්චාරණය කරන්නේ නැහැනේ. ඒක නිසා ඒ වෙනසත් අපි පටලවා ගන්න නැතුව තියාගත යුතුයි. මෙහිදී විශේෂ තත්වයක් තමයි ওই ගොඩාක් ගිහියන්ගේ තියෙන අ르ගලය. ඔවුන් අතින් සමහරක් කාලවට ඔවුන් බොහොම ශ්‍රද්ධාවෙන් අවංකව ඒ පාපය පාපුච්චාරණය කරත් එයට සමාව ලබා ගැනීමේ අත්දැකීමකට ඇතුළු වුණත් ටික කාලෙකින් ගිහිල්ලා ඔවුන් අතින් ඒ පාපයම ආයි වෙනවා. සමහරකට නැවත නැවත එකම පාපය සිදු වෙන. ඔවුන් දන්නවා මේක වැරදි කියලා. නමුත් ඔවුන් හරි අසරණයි මෙය ජය ගැනීමට. එවැනි තත්වයකදී කොහොමද ඒ පුද්ගලයා එය ජයගන්නේ සහ එයට මුහුණ දෙන්නේ පියතුමෙනි? මං හිතන්නේ මහාචාර්යතුමනි ඔබතුමා ඔය කිව්වේ අති කොහොමද කියන්නේ අති සාධාරණීය ප්‍රශ්නයක්. ගොඩක් මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි අපි අපේ ජීවිතයේදී හැ බැලුවා මේක තමයි අපේ අරගලය. මම ওই ප්‍රශ්නෙම ඇහැව්වා මගේ ආධ්‍යාත්මික පියතුමා එතකොට අර ෆාද ගුලියෙල්ම කියන ෆාදගෙන්. උන්වහන්සේ ලස්සන දෙයක් කිව්වා. උන්වහන්සේ කිව්වා මේ ලෝකේ සාතන් දන්නේ නැති එක දෙයක් කොහොමද තියෙන්නේ. සාතන් මේ ලෝකේ හැම දෙයක්ම දන්නවා. සාතන් දන්නේ නැත්තේ අනාගතේ විතරයි කියලා. Satan has no knowledge of the future. ඊළඟ මොහොතේ සිද්ධ වෙන්න යන දේ සාතන් දන්නේ නැහැ කිව්වා. හැබැයි සාතන් හොඳටම දන්නවා සිද්ධ වෙච්ච දේවල්, ඒ කියන්නේ අපේ ඉතිහාසය. ඒ නිසා බලන්න මහාචාර්යතුමනි අපි අලුත් පව් කරන්නේ නැහැ නේ. මට අද අලුත් පාපයක් කරන්න ඕනේ. එහෙම හිතලා අපි නිකන් අපි ක්‍රියේටිව් පව් කරන්නේ නැහැ. ඇත්තටම පාපයට වැටෙන එක මහා මනුස්ස අති අහිංසක මොහොතක්. බලන්න ඔබ කල්පනා කරලා
ඔබ ඔබේ පවුල් ලිස්ට් එක අරන් බැලුවොත් පහුගිය අවුරුදු 10ට ඒකෙන් 90%ක් තියෙන්නේ ඔබ පරණ කරපු පවුම තමයි. ඒකට හේතුව අපි දකින්න ඕනේ. හේතුව මොකද්ද? ඔබේ දුර්වලකම සාතන් දැනගත්තම ඔබව වට්ටන්න පුළුවන් මෙන්න මෙතනින් කියලා ඉතිහාසයේ ඔබ එක තැනක වැටුණොත් සාතන් ඉස්සල්ලාම ඔබව වට්ටන්න පාවිච්චි කරන්නේ ඒතන. ඒක තමයි අපි දකින්නේ ගොඩාක් වෙලාවට. අපේ එක තැනකින් වැටුණොත් සාතන් කොහොම හරි කරකෝ වෙන වෙන වෙස් වලාගෙන ආවත් අපිව වට්ටන්න සාතන් පාවිච්චි කරන්නේ අර ඉතිහාසයේ වැටිච්ච තැන. එනිසා පාපුච්චාරණේ ලස්සන උන්වහන්සේ මට කියා දුන්නා, ඉතිහාසයේ හංගන් ඉන්න එපා. ඉතිහාසයේ හිතේ තියන් ඉන්න එපා. ඉතිහාසයේ ගිහිල්ලා ඔබේ ඉතිහාසයේ ගිහිල්ලා ජේසුට දෙන්න. ඔබේ ඉතිහාසයේ දෙවියන්ට දෙනකොට එතනට සාතන් අත තියන්න එන වාර අඩුයි. එතකොට ඔබේ වැටිච්ච තුවාල වෙච්ච ඉතිහාසය දෙවියන් වහන්සේගේ අත් දෙකට අමුවෙන් දෙන්න පුළුවන් තැන තමයි පාපුච්චාරණය. පාපුච්චාරණයට අපි ගිහිල්ලා මොනවද කරන්නේ? මගේ ඉතිහාසය, මගේ වැටුණු ඉතිහාසය, මගේ පෞකාර ඉතිහාසය, සාතන් මාව වට්ටපු ඉතිහාසය මම ගිහිල්ලා දෙවියන් වහන්සේගේ අත් දෙකෙන් තියෙනවා. එනිසා මගේ ඉතිහාසය තියන්න පුළුවන් සුරක්ෂිතම තැන තමයි දෙවියන් වහන්සේගේ පාමුල. ඒක අපිට හොඳටම පේනවනේ මහාචාර්යතුමනි, ශුද්ධෝ අගස්තුතුමාගේ ජීවිත ගත්තාම උන්වහන්සේ අවුරුදු ගාණක් එකම පාපය කර කර වැටි වැටි ආවා. උන්වහන්සේගේ අම්මා මොනිකාතුමිය දන ගහගෙන අඬාන්න ඔරසන් කිව්වා. හැබැයි එක දවසක ඒ අගස්තුතුමා එයාගේ ඉතිහාසය කතාව ගිහිල්ලා අම්බ්‍රෝස් කියන පේතුමාගේ කකුල් දෙක ළඟින් තියලා පාපුච්චාරණය කෙරුවා. ඔහුගේ ඉතිහාසය, ඒ පෞකාර කාලකන්ණි තුවාල වෙච්ච ඉතිහාසය දෙවියන් වහන්සේගේ කකුල් දෙක ළඟින් තිබ්බදා සාතන්ට බැරුව ගියා. ඒ ඉතිහාසය දෙවියන් වහන්සේගෙන් අරගෙන ඔහු වට්ටන්න ඔහුගේ ජීවිත පෙරළිය සිද්ධ වුණේ පාපුච්චාරණ කුටියක් අස්සේ. ඒ වගේම තමයි ශුද්ධෝ ජෝන් මේර වියාණ පියතුමා ආස් කියනේ මහා පෞකාර ගමක් නේක. කිසි කෙනෙක් ගියේ නැති, අර අපේ වචනෙන් අපි කියන්නේ කොරියාවක් නැත්තම් අර අපි කියන්නේ සෝමාලියාව කියලා අපේ රටවල් වෙන් කරලා තියෙන අපේ රටේ මේක එක පැති නේ, වනාතමුල්ල කොරියාව එක නම් දාලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ආස් කියන මේ මීසම. ඒ මීසමට ගිහිල්ලා උන්වහන්සේ ඒ මුළු මීසමම සුවපත් කරලා අන්තිම මිනිහවත් පල්ලියට ගත්තේ පාපුච්චාරණය කියන මහා සක්‍රමේන්තුවෙන්. ලොකු දේශනාවල් දීලා ලොකු සුව මෙහෙවල් කරලා එහෙම නෙමෙයි. උන්වහන්සේ එක්කෙනා එක්කෙනා, දැන් මෙතන මහා ලස්සන ගනුදෙනුවක් තියෙනවා මේ මහාචාර්යතුමනි. දැන් පියෝ ස්වාමීගේ ජීවිතය අපිට හොඳට පේනවා, මේ ජෝන් මේර වියාණ පියතුමාගේ ජීවිතය වගේම. දැන් අපි හිතමු ඔබතුමා මග ළඟට පාපුච්චාරණය කරන්න එනවා කියලා. ඔබතුමා දන ගහලා පාපුච්චාරණය කරලා යනවා. දැන් මම පියෝ ස්වාමී. දැන් ඔබතුමා පාපුච්චාරණය කරලා ගියයින් පස්සේ එදා රෑ පියෝ ස්වාමී ගැඹුරු යාඥාවට යනවා. ගිහිල්ලා පියෝ ස්වාමී සාතන්ට කියනවා, සාතන් අර දරුවා උඹ වැට්ටුවා, අර දරුවා උඹ තුවාල කෙරුවා, අද උඹ එතනට යන්න එපා. මම අද රෑට කන් නැතුව මං ෆයිට් කරනවා, මං අරගල කරනවා උඹත් එක්ක කියලා. පාපුච්චාරණය අහන ස්වාමී පාපුච්චාරණය කරලා ගිය දරුවා වෙනුවෙන් දන ගහගෙන නිර්ආහාරශීලීව යාඥා කරනවා. ජෝන් මේර වියාණ පියතුමත් කෙරුවේ ඕකමයි. උන්වහන්සේ දවසකට පැය 12ක්, සමහර දවස්වලට පැය 18ක් පාපුච්චාරණය අහනා විතරක් නෙමෙයි, පාපුච්චාරණය කරන අයගේ නම ලියාගෙන එදා රෑට කන් නැතුව දන ගහගෙන යාඥා කරනවා. එතකොට මේ ඇත්තටම පාපුච්චාරණ අහන පුටුවේ ඉන්න ස්වාමි, පාපුච්චාරණ පුටුව ළඟ දන ගහන
මනුස්සය අතරත් තියෙන්න ඕනේ මහා ආධ්‍යාත්මික සම්බන්ධකමක්. මේක නිකම්ම නිකම් පව් අහන, පව් කියන, පව් අහන යාන්ත්‍රණයක් නෙමෙයි. මේක ආධ්‍යාත්මයේ ගනුදෙනුවක්. මේ ස්වාමී මේ මනුස්සය එකතු වෙලා සාතන්ව පාගන මොහොතක්. එනිසා මහාචාර්යතුමනි, මේ කරුණු කාරණා ඔක්කොම බැලුවම අපිට පේන්න ඕනේ පාපොච්චාරණය කියලා කියන එක මන්දා මට මෙහෙම කතා කරලා ඉවර කරන්න බැරි දෙයක්. මගේ ජීවිතේ මම ස්වාමි කෙනෙක් හැටියට මම ඇත්තටම සන්තෝෂයෙන් ඉන්න එකම හේතුව තමයි මේ පාපොච්චාරණය. අනිත් එක තමයි අපි සමහර වෙලාවට එක වරදක් කරනවා. ඒ තමයි අපි පුංචි කාලේ අපිට පුරුදු කරලා තියෙනවනේ වයසක කන් ඇහෙන්නේ නැති ස්වාමිලා ගාවට ගිහිල්ලා සමහරු පාපොච්චාරණය කරනවා. බලලා යන්නේ නේ. අර කන් ඇහෙන්නේ නැහැ වයසක ස්වාමි ගාවට ගිහිල්ලා කියලා එනවා ඒ සමහර කට්ටිය. තව කට්ටියක් ඉන්නවා මේ ස්වාමි ගාවට එකපාරයි. තව ස්වාමි කෙනෙක් ගාවට තව එහෙම එහෙම ස්වාමිලා මාරු කර කර පාපොච්චාරණය කරන අයත් ඉන්නවා. තව කට්ටියක් ඉන්නවා දන්න හොඳට දන්න ස්වාමි කෙනෙක් ළඟට යන්නේ නැහැ. ඇත්ත මේවා මානුෂික දේවල්. හැබැයි හරිම දේ තමයි අර පවුලේ වෛද්‍යවරයා වගේ දැන් ඔබේ වාහනය කැඩුනම ඔබ ගරාජ් 10කට 10 පාරක් අරන් යන්නේ නැහනේ. ඔබ දන්නවා මගේ වාහනය හදන්න මේ ගරාජ් එකේ මිනිස්සයා හොඳයි. එයා දන්නවා ඊළඟ ලෙඩෙත්. එයා දන්නවා කලින් පාර වෙච්ච ලෙඩෙත්. එනිසා එකම කෙනා ගාවට තමයි වාහනේ අරගෙන යන්නේ. වෛද්‍යවරයාත් එහෙමයි. වෛද්‍යවරයා අපේ පවුලේ වෛද්‍යවරයෙක්, අපිව හොඳට දන්න ගමේ වෛද්‍යවරයා. එයා අපේ සීයාගේ ලෙඩෙත් දන්නවා, ආච්චිගේ ලෙඩෙත් දන්නවා, අපේ අම්මා තාත්තගේ ලෙඩක් දන්නවා, මගේ ලෙඩෙත් දන්නවා නේ. එයාට පරිසරයක් තියෙනවා. ඒ ඇයි එක කෙනෙක් හින්දා. හරිම ක්‍රමේ තමයි ඔබ තෝරගන්නට ඕනේ ආධ්‍යාත්මික පියතුමෙක්ව. ඒක ස්වාමි කෙනෙක් හැටියට මට අනිවාර්යයි. හැබැයි ගොඩක් ගිහියෝ ඉන්නවා. දැන් මම දන්න විවාහ වෙච්ච මම මගුල් පූජාවල්ලට යනකොට මම සාමාන්‍යයෙන් කියනවා ඔයාලා දෙන්න මාසෙකට සැරයක් හරි, ඒ කියන්නේ අපිටම ඔබ බැඳේ මැයි 18 වෙනිදා කියලා. හැම මාසෙම 18 වෙනිදා. ජූනි 18, ජූලි 18, අගෝස්තු 18. හැම මාසෙම 18 වෙනිදාට ඔයාලා පූජාවට යන්න ඕනේ, පාපොච්චාරණ කරන්න ඕනේ. මන්ත්ලි රෙකලෙක්ෂන් එකක් වගේ, මාසික ඥානකාන්තියක් වගේ තමන් හදාගන්නට ඕනේ නේ. දැන් මගේ ජීවිතේ මා විශේෂයෙන් මම දැන් ස්වාමි කෙනෙක් වෙලා අවුරුදු 14ක්, මේ අවුරුදු 14ෙන් අවුරුදු 12ක් මම මගේ ආධ්‍යාත්මික පියතුමෙක් ඉන්නවා. මම එයා උන්වහන්සේ ගාවට තමයි පාපොච්චාරණයට යන්නේ. එතකොට මම ලංකාව හිටපු නැති අවස්ථාවල් වල ඇරෙන්න අනිත් හැම වෙලාවටම උන්වහන්සේත් එක්ක. එතකොට උන්වහන්සේ මගේ ජීවිතය සියල්ල දන්නවා. දැන් මම පාපොච්චාරණය කරන්න යන්නේ උන්වහන්සේ ගාවට විතරයි. එතකොට මට උන්වහන්සේ මට විතර පාපොච්චාරණය උන්වහන්සේව රවට්ටන්න බෑ. මට බොරුවක් කියන්න බෑ නේ. එකම පාපේ මම පාපොච්චාරණ 6-7ක කියනවා නම් උන්වහන්සේ නතර වෙන්න කියලා මම අහනවා. ඇයි මෙතනින් එළියට යන්න අමාරු කියලා. ඒ වගේ අපි මේ පාපොච්චාරණයත් එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ඕන. මේක විහිළුවක් නෙමෙයි. මේක අර මේ කතෝලිකයින්ට දුන්නු මේ විශේෂ මොනවාද කියන්නේ, ඕන පාපයක් කරලා බේරෙන්න පුළුවන් මේ මේ මොනවාද කියන්නේ අල්ලසක් නෙමෙයි. පාපොච්චාරණය කියන්නේ දෙවියන් වහන්සේට දෙන අල්ලසක් නෙමෙයි. මේක ගමනක්, ආධ්‍යාත්මික පීතුමෙක් එක්ක ගැඹුරු ආධ්‍යාත්මික ගමනක් පාපොච්චාරණය කියලා කියන එක මහාචාර්යතුමනි. ඒ ඔක්කොම බැලුවාම ඇත්තටම පාපොච්චාරණය කියන්නේ ශුද්ධ වන්තයෙක් වෙන්නට දෙවියන් වහන්සේ මහා පොළොවේ ඇරපු දොරක්. මහා පොළොවේ ඇරපු දොරක්. දැන් තව ඉතා වැදගත් කාරණාවක් තියෙනවා. මම හිතන්නේ මේක ගොඩක් අපේ ගිහි ජනතාවට ගොඩක්ම වැදගත්. බොහෝ ගිහි ජනතාව තුළ තියෙනවා පොඩි සැකයකුත් තියෙනවා, පොඩි කුකුසකුත් තියෙනවා. දැන් අපි තුමේ මේ ගිහියා ගිහිල්ලා බොහොම දරුණු දෙයක් පාපොච්චාරණය කරනවා පියතුමාට. ඉතාම දරුණු අපි තුමුකෝ අපරාධයක් වගේ දෙයක්. කිසිම හේතුවක් යටතේ ඒ ගැන කතා කරන්න හෝ අනාවරණය කරන්න පියතුමාට අයිතියක් තියෙනවද? එහෙම වුණොත් දැන් ඔබතුමා මගෙන් දැන් පාපොච්චාරණ ගැන ගොඩක් දේවල් ඇහුවනේ. ඒ අහන හැම වෙලාවෙම
උදාහරණ ගොඩක් මට මතක් වුණා. ඔබතුමා අහපු හැම ප්‍රශ්නයකටම මට උදාහරණ ගොඩාක් ඔළුවට එනවා. ඒක උදාහරණයක්වත් මම ඔබතුමාට අද කිව්වේ නැහැ. ඇයි? ඒවා කියන්න මට බැහැ. මොකද ඒ මිනිස්සු පාපුච්චාරණය තුල පාපය සමග ශුද්ධ වූ ගනුදෙනුවක් කරලා ගිය දේවල් මට එළියට දාන්න බැහැ. ඇත්තටම පාපුච්චාරණය කියන සක්‍රමේන්තුවේ බලය ගැන උදාහරණ වලින් කිව්වොත් එහෙම බෞද්ධයෝ පවා පාපුච්චාරණය කරන්න එයාලගේ පවා හිත වෙනස් වෙන සිද්ධි අද්දකීම් තොගයක් තියෙනවා. හැබැයි ඒකක්වත් මට කියන්න බෑ. ඒව කවදාහරි මම මැරෙනකොට මගේ මිනිවලට මාත් එක්කම යන දේවල්. මොකද මිනිස්සුන්ගේ ලේ, කඳුළු, තුවාල, වේදනා මිනිස්සුන්ගේ පාපේ. මොකද පෞකාරයක් කියන්නේ මහාචාර්යතුමනි අපි බලමුකෝ අපි දිහේ. මම පාපයක් කරනකොට, ඔබ පාපයක් කරනකොට ඔබ මාර අසරණ මිනිහෙක් වෙනවනේ. ඔබේ අනන්‍යතාවයේ බිඳුවට වැටෙනවා. ඔබේ සතුට කියන එක නැති වෙලා යනවා. ඔබට මහ තනිකමක්, පාළුවක් දැනෙනවා. මේ ඔබව නිකන් මහ පොළොවට දමල ගැහුවා වගේ වැටෙනවා. එතකොට ඒ සිද්ධි ටික ඇවිල්ලා මට කියනකොට මං ඒ සිද්ධි ටික පාවිච්චි කරනවා නම් මම කරන්නේ ඊට වඩා සිය ගුණයකින් වැඩි පාපයක්. එනිසා කතෝලික සභාවේ කිසිම ස්වාමි කෙනෙකුට කිසිම මොහොතක පාපුච්චාරණේ වෙච්ච ඒ ශුද්ධ වූ කතා බහ එතනින් එළියට ගන්න බැහැ. එක අවස්ථාවක් හරි එහෙම පියතුමෙක් කරලා තිබුණොත් රදගුරුතුමා ඒක ඔප්පු කෙරුවොත් රදගුරුතුමා ඒ මොහොතෙම ඒ පියතුමාට පාපුච්චාරණේ ඇසීමේ ඒ වරප්‍රසාදය අහිමි කරගන්න. එනිසා ඔබතුමා දන්නව ඇති ස්වාමි කෙනෙක් වෙනකොටම පාපුච්චාරණය කරන්න බලය දෙන්නේ නැහැ. පූජාත්වර ලැබනදා ඔටෝමැටිකලි, ඒ කියන්නේ නිරුත්සාහයෙන්, ඒ කියන්නේ ඉබේම පූජාත්වර ලැබනදාම පාපුච්චාරණය අහන්න බෑ ස්වාමිලට. පූජාත්වර ලැබලා මාසයක්, සමහරවිට මාස දෙකක් විතර ගිහිල්ලා වෙනම පුහුණුවක්, වෙනම ඉගැන්වීමක් මේ ඔක්කොම කරලා පාපුච්චාරණය සක්‍රමේන්තුව දානය කිරීමේ බලය දෙන්නේ වෙනම තනිතනියම. එහෙම දෙන්නේ ඇයි? නිකං හරි කඩ කෙරුවොත් ඒක ගණ්ඩ බලාගෙන. එහෙම අවස්ථා ගොඩක් තියෙනවා. සමහරලාට සමහර මේ පියතුමන්ලා වෙන වෙන වැරදි වලට මේ සම්බන්ධ වුණොත් පිට රටවල් අපි දකින්න ගොඩක් වෙලා මා අපචාරය වගේ ව්‍යවස්ථාවල කෙලින්ම පාපුච්චාරණ ඇසීමේ වරප්‍රසාදය අහිමි කරනවා බිෂප්පුන් වහන්සේ. එනිසා එහෙම පාපයක් කරන්න බැහැ. අද වුණත් මේ අපේ කතා බහේදී එක සිද්ධියක්වත් මං වක්‍රාකාරයෙන්වත් ඔබට කිව්වේ නැත්තේ මං ගැන විතරක් කිව්වේ ඒ නිසයි. මොකද පාපුච්චාරණය කියලා කියන්නේ දෙවියන් වහන්සේ පොළොවට බැහැලා ස්වාමි කෙනෙක්ගේ ඇඟට රිංගලා හැංගිලා කරන අභිරහස්මය ශුද්ධ වූ කතා බහක්. ඒවට අත තියන්න අපිට බැහැ. මං හිතන්නේ ඒ අවබෝධය වැදගත් ගිහි පැවිදි හැම දෙනෙකුටම, ඒ වගේම කිතුණු නොකිතුණු හැම කෙනෙකුටම. අපි දන්නවා කිතුණුවන් අතර පවා විතරක් නෙවෙයි, කිතුණු නොවන අය, නොවන අපගේ සහෝදර සහෝදරියන් අතර පවා යම් යම්, එහෙම නැත්නම් මහා පරිමාණයේ වැරදි අවබෝධයන්, වැරදි නිර්වචන පාපුච්චාරණය කියන මේ සක්‍රමේන්තුව සම්බන්ධයෙන් පවතිනවා, පැතිරිලා තියෙනවා. ඒ නිසා එය නිවැරදිව අවබෝධ කර ගැනීම තුළින් අපිට පුළුවන් පාපුච්චාරණය කියන ඒ දේවප්‍රසාද නිධානයෙන් උපරීම ප්‍රයෝජන ගන්න සහ ඒ පුරුද්ද ඇති කර ගැනීමට. ඇත්තටම එතකොට අපට අනාගතයේදී ඇතිවන, හොඳ පාපුච්චාරණයක් කරගත්තම අපට අනාගතයේ ඇතිවන දුර්පරීක්ෂාවන් ජය ගැනීමට සහ ඒවලට මුහුණ දීමට ඇතුලාන්ත ශක්තියක් ලැබෙනවා. එයින් අපිව ඇත්තට බලවත් කිරීමක් කරනවා. උන්වහන්සේ තුල අපව තවත් ස්ථාපිත කිරීමක් සිදු වෙනවා. ඒ නිසා අපි මෙච්චර කල් තිබුණා නම් අපිට යම් යම්, අපි කියන්නේ පූර්ව මතයන්, යම් යම් ආකාරයේ වැරදි ආකල්පයන්, පූර්ව නිගමනවල නම් අපි ඉඳියේ. දැන් ඒ ගැන නැවත හිතා බලන්න අවස්ථාවක් මේක.
විශේෂයෙන්ම කවුරු හරි තුවාල වෙලා තිනවා නම් පාපුච්චාරණ ක්‍රියාවලියේදී අපි ඒ තුවාලෙට ඉඩදිය යුතු නැහැ. ඒ සක්‍රමේන්තුවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා. එතන මේ කාරණාවන් ගැන ඔබ මෙනෙහි කරන්න, හිතන්න. අපි සඳහන් කරපු නිසා, අපි කියපු නිසා පිළිගන්න අවශ්‍ය නැහැ. මේ ගැන ගැඹුරින් මෙනෙහි කරන්න, හිතන්න, සිතා බලන්න. එතකොට ඔබට තේරෙයි පාපුච්චාරණය කියන ඒ දේව ප්‍රසාද නිදහනේ ගැඹුරු අර්ථය මොන වගේ දෙයක්ද කියලා. වැදගත් වෙන්නේ එයින් අපගේ අධ්‍යාත්මික ජීවිතයට ලබාගත හැකි අඛණ්ඩ පෝෂණය ලබා ගැනීම. එතකොට අපට ඒ මහඟු මඟ පෙන්වීම ලබා දුන් අපගේ ගරු ප්‍රසාද් හර්ෂන් පියතුමාට අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. ජේස්පීටයි පියතුමනි. ජේස්පීටයි.